විශේෂයෙන්ම මම ප්‍රතිපා මාධ්‍යයට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. මොකද මේ අපේ දැන් වසම තුල සේච්ඡා සංවිධානවල නායකයන් හැටියට අපි තමයි බැඳිලා ඉන්නේ. ඉතින් මේ වගේ වැඩසටහනක් ගෙනහල්ලා අපිව දැනුවත් කරලා ඊට පස්සේ අපෙන් යම්කිසි සේවාවක් ගමට ලබා දෙන්න හැකියාව පිළිබඳව මම මේ මොහොතේ මේ ඔබ සියලු දෙනාටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. පාස සංවර්ධන සමිතියේ ලේකම් හැටියට ඉදදී එම වැඩසටහනේ මම කරුණු අවබෝධ කරගත්ත කරුණු වලින් පාස සංවර්ධන සමිතියේ අපේ ගුරු මහත්මිය කම්බෙලා තනමයිල පොලිසියේ නිලධාරියතුමියක් හම්බෙලා ඒ නිලධාරිතුමිය පාසලට කැඳවාගෙන ඇවිල්ලා දැනුවත් කිරීමේ ලොකු රැස්වීමක් පැවැත්වුවා. එදා දරුවන් විතරක් නෙවෙයි දෙමාපියොත් කැඳවල තමයි ඒ රැස්වීම කරේ. එදා ලොකු ප්‍රතිචාර තිබුණා දෙමාපියොන්ගේ ලොකු අවධානයට ලක්ුණා එම කතාබහ. ඇත්තට මේ කතාබහ මේ වැඩසටහන පවත්වන්න ශක්තියක් වුණේ මට මේ මීඩියා ආයතනයෙන්. මේ ඒක මේ මම මේ මොහොතේ කියන්න කැමති. ඒ අවුරුද්දකට උඩින් අපි තිබිච්ච සමාජ විද්‍යාවේ ගැටලු සමාජ කතිකාවන් සම්බන්ධව ආපහු දැනුවත් කළා. ඒ ගැන එදා කරපු අපි සංවාදයේ ආපහු ආවර්ජනය කළා. දැන් ඉතින්දී අපි ඒ එදා හිට මේ දක්වා දැන් එදා අපි මේ පුටුවාදිනෝ තිබිච්ච තත්ත්වනේ අද සමාජ විවිධ ගැටලුවලින් පිරීලා දැන් ඒ ගැටලුකාරී සමාජයේ ඇතුලේ අපිට කළ හැකි ඔබ මාධ්‍ය ආයතනයට කළ හැකි මෙහෙවර මහඟුයි විශාලයි. දැන් ඒකට අපේ දායකත්වය අපි නොඅඩුව ලබා දෙන්න අපි කැමැත්තෙන් අපි ඉන්නවා. මේ අවුරුදු දෙකකට කලින් 2019 ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් කියන ආයතනය ඇවිල්ලා මේ ප්‍රදේශයට කාලෝචිත මාතෘකාවක් වුණු කාන්තා හා ළමා අපචාර පිළිබඳව කතා කරා. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් දැනුවත් වුණා මේ සම්බන්ධව. ගොඩක් ග්‍රාමීයව තිබුණු අපි දැනුවත් නොවුණු ගොඩක් කාන්තා හිංසනයන් පිළිබඳව ඉදිරියට කතා කරන්න, ඒ වගේම යදාන බලධාරීන් දැනුවත් කරන්න අපිට ආත්ම ශක්තියක් ලැබුණා. ඒ වගේම ඒ වගේ අවස්ථාවකදී මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියා කරන්න අපිට මේ තුලින් හැකියාව ලැබුණා. ඒකත් එක්ක ගොඩක් ප්‍රශ්න කාන්තාවට, ඒ වගේම තරුණියට, කුඩා දියණියන්ට ඇති වෙන ගොඩක් ප්‍රශ්නවලදී මූලික වෙලා මැදිහත්ලා කටයුතු කරන්න අපිට මේ තුලින් ශක්තිය ලැබුණා. යන් යන් අකමිකතා සුළු සාමාන්‍ය මත්තෙන් අපේ හැමතැනම තියෙන තැන් වගේ අපේ ගමේ සාමාන්‍ය සාමාන්‍යයෙන් තිබුණා. ඉතින් අපි ගොඩාක් දුරට අපේ ගමේ අපේ ස්වේච්ඡා සංවිධානය එකතු කරගෙන ගමේ මහජන ආරක්ෂක කමිටුව හා ගමේ අනිත් ස්වේච්ඡා සංවිධානවල නිලධාරීත් එකතු කරගෙන අපේ තනමල්ල මුලස්ථාන පොලිසියේ උපදෙසුත් ලබාගෙන අපි ගමේ වැඩසටහන් දියත් ඒ වැඩසටහන් තුළින් ධනවත් කිරීමේ වැඩසටහන් දියත් විශේෂයෙන්ම කිතුල්කොටේ විද්‍යාලේ දුවා දරුවන් හා දෙමව්පියන් ඒක රාශි කරලා අපි චිත්‍ර ප්‍රදර්ශන තරඟයක් ඒක තරඟයක් බවට පවා පත් කරලා වැඩසටහන් දියත් කළා. ඒ තුලින් අය ධනවත් කළා. ඒ තුල ගොඩාක් දුරට ගමේ එදා අයාලේ ගිය ඒ මත්පැන් වැඩසටහන් ගොඩාක් දුරට ඒක යහමකට ඒක ගම ඒවයින් රට ගම මුදවා ගන්න අපිට හැකි වුණා. ගමේ ගොඩාක් දුරට සමහරට ඇතැම් විට නැතුවම නොවේ ඇතැම් විට ඇති. හැබැයි ඒ තිබුණාට ගොඩාක් දුරට ඒවා බහුලව මිනිස්සු ධනවත් කිරීමේ වැඩසටහන් තුලින් ගම යථාවත් කරගන්නට ගමට යහපතක් කරගන්නට අපිට හැකි වුණා. ඒකට උපයෝගී ඒකට අපිට විශාලම සහයෝගය ලැබුණේ මේ මනුසත් හඳ කියන වැඩසටහන. මම නැවතත් මේ මනුසත් වැඩසටහනට මනුසත් හඳ කියන වැඩසටහනට මම නැවතත් ස්තුති කරනවා. මොකද ගොඩාක් ලොකු පිටුවහලක් අපිට වුණා අපේ ගමේ මේ වැඩසටහන් දියත් කරන්නට. ප්‍රතිභා මීඩියා වැඩසටහන මිතාවු දෙකට ඉස්සෙල්ලා ඒ කියන්නේ 2019 අවුරුද්දේ තනමල්ලේට ඇවිල්ලා අපව ධනවත් කිරීමේ වැඩසටහනක් කරා. ඒ වැඩසටහන ඇත්තම හරිම වැදගත් වුණේ කාන්තා හිංසනය, ළමා හිංසනය, කාන්තා ප්‍රබචන්දත්වය ගැන සාකච්ඡා කිරීම ඉතාම වැදගත් වුණා. මොකද මේ ප්‍රදේශයේ ඒ වගේ දේවල් ගොඩක් තිබුණට එළියට ආවේ නැහැ. ඒවා හැංගිලා තිබුණේ. ඉතින් හැංගිලා තිබිච්ච ඒ ප්‍රශ්න අපිට කතා කරගන්න හොඳම අවස්ථාවක් වුණා ප්‍රතිභා මීඩියා වැඩසටහන. ඒ අනුව අපි කතා කරලා තිබිච්ච ගැටලු හඳුනාගෙන අපි ගම්වල සංගවිලා තිබිච්ච ප්‍රශ්න වලට අපි යම් යම් අවස්ථාවල මැදිහත් වීමක් කරගන්න පුළුවන් වුණා එදා ඒ පුළුවන් වැඩසටහන නිසා. ඉතින් ගොඩාක් ප්‍රශ්න අපිට නිරවුල් කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා ඒ දා ඒ ලැබුණු පුහුණුව.